2023 අගෝස්තු මාසයේ මිතුන කටක සින්න කන්නේ තුලා ලග්න පහට කොහොමද ගෙවෙන්නේ කියලා අද මම වීඩියෝ එකෙන් කියනවා. මුලින්ම මම ඔයාලට කියන්න යන්නේ මිතුන ලග්න හිමියන් ගැන. මිතුන ලග්න හිමියන් කියන්නේ ගොඩාක් ආදරේ කරුණාව තියෙන අය. මේ ලග්නයේ උපන් අය ගොඩක් බුද්ධිමත්. ඔයාලා මෙතෙන්දි වරද්ද ගන්න එපා, උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. උසස් අධ්‍යාපනය ලැබුවේ නැතත් මිතුන ලග්න හිමියෙක් කියන්නේ ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම සංගීත කටයුතු නිර්මාණාත්මක හැකියාව පිළිබඳ විශේෂ දක්ෂතාවයක් දක්වනවා. කලා කටයුතු වගේම නිර්මාණශීලී හැකියාවන් සම්බන්ධ වැඩ කටයුතු වලින් ආදායමක් ලබා ගන්නත් මෙයට අවස්ථාව සැලසෙනවා. මිතුන ලග්න හිමියන් කියන්නේ ගොඩක් සංචාරයට කැමති අය. මිතුන ලග්න හිමියන්ගේ 11 වෙනි භාවයේ මේ වෙලාවේදී ඉන්නේ රාහු ග්‍රහයත් එක්කම ගුරු ග්‍රහය. ඒ වගේම සෙනසුරු ග්‍රහයා ඉන්නේ 9 වෙනි භාවයේ. මේ හින්දා මෙයට විශිෂ්ට ප්‍රතිඵල උදා කරනවා. 11 වෙනි රාහු ග්‍රහයගේ පිහිටීම හා ගුරු ග්‍රහයගේ පිහිටීම අනුව අනපේක්ෂිත ලාභ ලැබීම් සිදු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලොතරැයි දිනුමක් වගේ යෙදෙන්නත් පුළුවන්. ඒ හින්දා ඔයාලා හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ මේ වෙලාවේදී ආදායම් ලබන තත්ත්වය වැඩි දියුණු කරගන්න. මොකද ඔයාලගේ ආදායම දෙගුණ තිගුණ වෙන්න පුළුවන් මේ මාසය තුල. බුධ ග්‍රහයා කියලා කියන්නේ ඔයාලගේ ලග්නාධිපති ග්‍රහයා. මේ වෙලාවේදී ලග්නාධිපති ග්‍රහයා ඔයාලගේ හදාහනේ 3 වෙනි භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. මූලිකම වශයෙන් දියුණුව වෙනම වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම අගෝස්තු මාසයේ තුඩදී යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කරනවා. ආදරේ සම්බන්ධ කියවෙන සිකුරු ග්‍රහයා ඔයාලගේ හඳහනේ 2 වෙනි භාවයේ තමයි මේ වෙලාවේදී ඉන්නේ. ඒ වගේම 12 වෙනි භාවයේදී අධිපති ග්‍රහයාත් මේ වෙලාවේදී ඉන්නේ 4 වෙනි භාවයේ. කුජ ග්‍රහයාගේ මේ පිහිටීම අනුව ඔයාලට කොනතරම් ලාභ ලැබුණත් වියදම් පැත්ත අධික වෙනවා. ගුරු රාහු ග්‍රහයන් 11 වෙනි භාවයේ ඉන්නේ හින්දා ඔයාලට රැකියා තත්ත්වයන් වල උසස් වීම ලැබෙන්නත් පුළුවන්. මෙම මාසයේ තුලදී විදේශ ගමන් බලාපොරොත්තු වෙලා හිටියනම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්නත් අවස්ථාව සැලසෙනවා. ව්‍යාපාරිකයේ යෙදිලා ඉන්නව නම් ගොඩාක් ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන් මාසියක්. ඔයාලගේ ව්‍යාපාර දියුණු වෙනවා. සාමාන්‍යයෙන් බුධ ග්‍රහයා පළවෙනි භාවයේ වගේම 4 වෙනි භාවයේ අධිපති ග්‍රහයා. 3 වෙනි භාවයේ රැඳිලා ඉන්න මේ වෙලාවේදී ඔයාලට තව තවත් ව්‍යාපාරික අවස්ථා උදා වෙන්න පුළුවන්. ඒ වගේම විදේශවලින් පවා ලාභ ලැබෙන්න පුළුවන්. විවාහ වීමට සම්බන්ධ වෙලා සිටින අයට මේ මාසයේ ගොඩාක් යහපත් වෙනවා. ආදරය විවාහය සම්බන්ධව තීරණයක් ගන්න මේ මාසෙ හොඳ වෙන්නේ ගුරු ග්‍රහයාගේ හා රාහු ග්‍රහයාගේ 11 වෙනි භාවයේ බලපෑම 5 වෙනි භාවයට වැටෙන හින්දා. මේ මාසෙ 18 වෙනිදා ඉඳලා කුජ ග්‍රහයා 4 වෙනි භාවයට පැමිණෙනවා. මේ හින්දා සමගියට යම් කිසි බාධා තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඉවසීමෙන් කටයුතු කළොත් මෙම මාසයේ මිතුර ලග්න හිමියන්ට ඉතාමත් යහපත් බව පෙනී යනවා. දැන් අපි බලමු කටක ලග්න හිමියන්ට අගෝස්තු මාසයේ ගෙවෙන්නේ කොහොමද කියලා. කටක ලග්න හිමියන් කියන්නේ හොඳ මානසිකත්වයක් තියෙන අය. තීරණයක් ගන්නකොට නිවැරදි තීරණය තමයි මේ අය ගන්නේ. ඕනම වෙහෙසකර වැඩක් වුණත් සාර්ථකව නිම කරන්න මේ අය දක්ෂයි. නිර්මාණශීලීව ඕනම වැඩ කටයුත්තක් කරන්නත් මේ අය ගොඩක් දක්ෂයි. බ්‍රහස්පති ග්‍රහයා 10 වෙනි භාවයේ සිටින හින්දා මේ වෙලාවේදී රැකියා වෙනස් වීම වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රැකියා ජීවිතය තුළ යම්කිසි කාලසටහනකට අනුව වැඩ කටයුතු කළොත් ඔයාලට යහපත් වාතාවරණයක් උදා කරගන්න පුළුවන්. මේ වෙලාවේදී හදිසි මුදල් ලාභ ලැබෙන්නේ නැති හින්දා අලුත් ව්‍යාපාර වලට අත ගන්න අනේක සුදුසු වෙන්නේ නැහැ. සෙනසුරු ග්‍රහයා 8 වෙනි භාවයේ හින්දා මූල්‍යමය වශයෙන් ලාභ ලබන්න අවස්ථාව අහිමි වෙලා යන්න පුළුවන්. කේතු ග්‍රහයා 4 වෙනි භාවයේ ඉන්න හින්දා නිවස තුල ඉන්නකොට සැප පහසු අඩු වෙන්න පුළුවන්. ඒ වගේම කටක ලග්න හිමියන්ගේ මේ වෙලාවේදී 8 වෙනි භාවයේ සෙනසුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ. මේ හින්දා කකුල්වල වේදනාවල්, දත් කැක්කුම් වගේ දේවල් ඇති වෙනවා. මේ සෙනසුරු ග්‍රහයා කියන්නේ 7 වෙනි භාවයේ අධිපති ග්‍රහයා. 8 වෙනි භාවයේ තැන්පත් වෙලා හින්දා ප්‍රේම සම්බන්ධතාවලට බාධා තත්ත්වයන් මතුවෙනවා. ඔයාලගේ 5 වෙනි භාවයේ අධිපති ග්‍රහයා තමයි කුජ ග්‍රහයා. මේ වෙලාවේදී කුජ ග්‍රහයා 3 වෙනි භාවයේ සිටින හින්දා
ආදර සම්බන්ධයෙන් මොන බාධා ආවත් ඒක යහපත් අතර හරව ගන්න පුළුවන් වෙනවා. ආදරය සම්බන්ධව තියෙන අවංකභාවය මේ වෙලාවේදී ඔප්පු වෙනවා. අගෝස්තු 18 වෙනිදෙන් පස්සේ විවාහ ජීවිතය තුලත් යහපත් වාතාවරණයක් දකින්න ලැබෙනවා. දැන් අපි බලමු සිංහ ලග්න හිමියන්ට අගෝස්තු මාසය ගෙවෙන්නේ කොහොමද කියලා. සාමාන්‍ය සිංහ ලග්න හිමියන් කියන්නේ තීරණයක් ගන්නකොට ඉක්මන් තීරණ ගන්න අය. යම් කිසි දෙයක් කරන වෙලාවට මේගොල්ලෝ ඒකට ගොඩක් කැප වෙලා තමයි ඒක සිද්ධ කරන්නේ. ජීවිත කාලේ එන ඕනම අභියෝගයකට මේගොල්ලෝ නොසැලී මුහුණ දෙනවා. මේ වෙලාවේදී ගුරු ග්‍රහයා ඉන්නේ සිංහ ලග්න හිමියන්ගේ 9 වෙනි භාවයේ. ඇත්තෙන්ම මේක හොඳ පිහිටීමක්. නව ආයෝජනයක් කරනවා නම් අලුත් ඉන්දියාවක් පටන් ගන්නවා නම් මේගොල්ලන්ට ගොඩාක් හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. ඒ වගේම රැකියා ජීවිතයේ උසස් වීම පවා සිද්ධ වෙන්න පුළුවන්. 9 වෙනි භාවයේ ගුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවා කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක්. වන්දනා ගමන්, පුණ්‍ය කටයුතු වගේ දේවල් වලට මේ අවස්ථාවේදී යොමු වෙනවා. රැකියා ජීවිතයේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල උදා කරනවා. රැකියා ජීවිතයෙන් ඔයාලට මේ වෙලාවේදී සතුට අරන් එනවා. ලොකු තෘප්තියක් අරන් එනවා. 9 වෙනි භාවයේ බ්‍රහස්පති ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවා කියන්නේ ඔයාලගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක්. ව්‍යාපාර කිහිපයක් කරන්න උනත් ඔයාලට වාසනාව උදා කරගන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයේ කිහිදිලා හිටියත් ඔයාලට වාසනාව උදා කරගන්න අවස්ථාව සැලසෙනවා. සල්ලි කීයක් හරි ඔයාලට මේ වෙලාවේදී ඉතුරු කරගන්නත් අවස්ථාව උදා වෙනවා. මේ වෙලාවේදී ඔයාලගේ සහකරු සහකාරීගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් යම් කිසි මුදලක් වැය වෙන්න පුළුවන්. බුධ ග්‍රහයා 2 වෙනි භාවයේ අධිපති. ඒත් මේ වෙලාවේදී ඉන්නේ 5 වෙනි භාවයේ. ඒ හින්දා ව්‍යාපාර කරගෙන යන අයට යහපත් වාතාවරණයක් උදා වෙලා තියෙන්නේ. සිකුරු ග්‍රහයාගේ බලපෑම මත මේගොල්ලන්ගේ ප්‍රේමයේ සම්බන්ධව යහපත් වාතාවරණයක් උදා වෙලා තියෙන්නේ. ඒ මොකද ගුරු ග්‍රහයා 5 වෙනි භාවයට දෘෂ්ටි හිලනේ හින්දා. ඒත් සිකුරු ග්‍රහයා 3 වෙනි භාවයේ වගේම 10 වෙනි භාවයේ අධිපති ග්‍රහයා විදිහට ඉන්න සිකුරු ග්‍රහයා මේ වෙලාවේදී 12 වෙනි භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. මේ හින්දා වැලගේ ආදරය මල්පල ගැන්විනවා. විවාහ වෙන්න බලාපොරොත්තු වෙන අයට මේ මාසය ගොඩාක් සුබදායක වෙනවා. මෙහෙම බලනකොට අගෝස්තු මාසය කියන්නේ සිංහ ලග්න හිමියන්ට ඉතාමත් යහපත් මාසයක්. දැන් අපි බලමු අගෝස්තු මාසයේ කන්‍යා ලග්න හිමියන්ට කොහොමද ගෙවිල යන්නේ කියලා. බුධ ග්‍රහයාට හිමි කන්‍යා ලග්න හිමියන්ට ව්‍යාපාරික දැනුමක් තියෙනවා. මේ අය සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ කළොත් විශාල දියුණුවකට පත්වෙන ඉඩ අවස්ථාව සැලසෙනවා. මේ වෙලාවේදී කන්‍යා ලග්න හිමියන්ගේ කේතු ග්‍රහයා 2 වෙනි භාවයේ, ඒ වගේම රාහු ග්‍රහයා 8 වෙනි භාවයේ තමයි රැඳිලා ඉන්නේ. මුලින්ම කියන්න ඕනේ ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පොඩ්ඩක් උනන්දු වෙන්න ඉන්න ඕනේ කියලා. ඔයාලට මේ වෙලාවේදී ආධ්‍යාත්මික දියුණුවක් කරා නම් ලැබුරු වෙන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම යම් කිසි උරුමයක් තුලින් ලාභයක් ලැබෙන්න ඉඩ තියෙනවා. සිකුරු ග්‍රහයා 11 වෙනි භාවයට සම්බන්ධ වෙලා ඉඳලා මේ වෙලාවේදී රැකියා කටයුතු සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් උදා වෙනවා. සෙනසුරු ග්‍රහයා 6 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉඳලා රැකියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. රැකියාව වෙනුවෙන් වැඩි කැපවීමක් සිදු කරන හින්දා ඔයාලට යම්කිසි ප්‍රතිලාභයක් ලැබින්නත් මේ අවස්ථාවේදී පුළුවන්. ඒ වගේම යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒ අයටත් උනන්දු වෙන උත්සාහයෙන් වැඩ කටයුතු ටික කළොත් යම්කිසි සාර්ථකත්වයක් කරා ළඟා වෙන්න අවස්ථාව සැලසෙනවා. කුජගහයා 5 වෙනි භාවයේ ඉන්න හින්දා යම්කිසි බාධා තත්ත්වයන් නැති කරන්න පුළුවන්. ජීවිතයේ හැමදේටම බාධක තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ සියලුම අභියෝග ජය ගන්න පුළුවන් සෙනසුරු ග්‍රහයා 6 වෙනි භාවයේ තැන්පත් වෙලා හින්දා. කේතු ග්‍රහයා 2 වෙනි භාවයේ රැඳිලා ඉන්න හින්දා පවුල තුල කතා බහේදී යම්කිසි ගැටලු තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඒ වගේම රැකියා කරන ස්ථානීය ව්‍යාපාරය කරන තැන්වල හැම කෙනා එක්කම කතා බහට යාමේදී යම්කිසි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා කතා කරන්න ඉස්සෙල්ලා ගොඩාක් වෙලාවට ගොඩක් හිතලා බලන්න ඕනේ. හිතලා බලලා කතා කළොත් මේ ප්‍රශ්නෙින් නක් මිදෙන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම මුදල් වියදම් කරනකොට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ණයක් ලබා ගන්න වල උත්සාහ කළා නම් ඒක සාර්ථක වෙන්න පුළුවන්. සෞඛ්‍ය සම්බන්ධව බැලුවොත් ආහාර දිරවීමේ ගැටලු වගේම හිසේ කැකුම් ආදී ඇති වෙන්න පුළුවන් හින්දා ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. රාහු ග්‍රහයා 2023 ඔක්තෝබර් මාසයේ දක්වා
බ්‍රහස්පති ග්‍රහයාත් එක්ක අටවෙනි භාවයේ තමයි රැඳිලා ඉන්නේ. ඒ වගේම කේතු ග්‍රහයා දෙවෙනි භාවයේ ඉන්න හින්දා ඔයාලා මේ වෙලාවේදී ඇස් සම්බන්ධව පොඩ්ඩක් පරීක්ෂණයක් කරගන්න ඕනේ. සිරුරේ ගෙඩි වගේ දේවල් එන එක, ඒ වගේම තරබාරුකම සම්බන්ධයෙන් ගැටළු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් හින්දා ඒ ගැන අවධානය යොමු කළා. ඒවට නිසි පිළියම් යොදා ගන්න ඕනේ. කන ලග්න හිමියන් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ ආහාර පාලනය කරන්න වගේම ව්‍යායාම කරන්න. දැන් අපි බලමු තුලා ලග්න හිමියන්ට අගෝස්තු මාසයේ ගෙවෙන්නේ කොහොමද කියලා. තුලා ලග්නේ අයිති වෙන්නේ සිකුරු ග්‍රහයට. මේ ලග්නයේ නිපදුණු අය සාමාන්‍යයෙන් නිර්මාණාත්මක හැකියාවල් සම්බන්ධව උනන්දුවක් දක්වන අය. ඒ වගේම මේ අය ගොඩක් සංචාරය කරන්න කැමති. ඒ කියන්නේ ගමන් බිමන් යන්න ගොඩක් කැමති. නිතරම උත්සාහ කරන්නේ සංගීතය රස විඳින්න, ඒ වගේම විනෝද ජනක දේවල් නරඹන්න. මේ වෙලාවේදී රාහු ග්‍රහයා මේ අයගේ හත්වෙනි භාවයේ තමයි රැඳිලා ඉන්නේ. කේතු ග්‍රහයා පළවෙනි භාවයේ. ඒ හින්දා අනාගතය ගැන අවිනිශ්චිත භාවයක් කොයි වෙලෙත් හිතේ තියෙනවා. මේ වෙලාවේදී ඒ කියන්නේ මේ මාසෙ තුලදී වල ලාභයක් ලබා ගන්න හිටියනම් ඒක ටිකක් අසීරු වෙනවා. ඔන්න ඉතින් වියදම් පැත්ත නම් වැඩි වෙන්න පුළුවන්. රැකියාවක් හොය හොයා හිටියනම් ඔන්න අගෝස්තු මාසෙදී ඔයාලට නව රැකිය අවස්ථා සැලසෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම උසස් වීමක් බලාපොරොත්තු වෙලා හිටියනම් ඒ අවස්ථාව උදා කරගන්නත් අවස්ථාව සැලසෙනවා. විදේශ රටකට යන්න බලාපොරොත්තු වෙලා හිටියනම් මේ මාසෙ යගදී ඔයාලට ඒ අවස්ථාව හිමි වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට පවා මාසෙ අග වෙනකොට යම්කිසි සාර්ථකත්වයක් කරා ළඟා වෙන්න අවස්ථාව සැලසෙනවා. ඒත් ඉතින් හවුල් ව්‍යාපාර නම් පටන් ගන්න යන්න එපා. මේ අවස්ථාව සුදුසු වෙන්නේ නැහැ. ඒ මොකද රාහු ග්‍රහයා ඔබේ හඳහනේ හත්වෙනි භාවයේ රැඳිලා ඉන්නේ හින්දා. දෙවෙනි භාවයට අධිපති වෙන කුජ ග්‍රහයා මේ වෙලාවේදී ඉන්නේ 12 වෙනි භාවයේ. ඒ හින්දා මුදල් ලැබීම සම්බන්ධව අස්ථාවර බවක් පෙන්නුම් කරනවා. ඔයාලා මේ වෙලාවේදී මුදල් හදාල් වියදම් කරන්න යනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. සෞඛ්‍ය සම්බන්ධව බැලුවොත් හමේ රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වෛරස් රෝග වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. කුජ ග්‍රහයා 12 වෙනි භාවයේ තැන්පත් වෙලා හින්දා ඇස් ආශ්‍රිත රෝගාබාධ වලට ලක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ හින්දා මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ආදරය කරන අයත් එක්ක සුහදතාවය පවත්වාගෙන යන්න ගොඩාක් දුරට උත්සාහ කරන්න ඕනේ. නොගැලපීම් වගේ දේවල් මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා කතා බහ කිරීමේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. රාහු ග්‍රහයා 7 වෙනි භාවයේ තැන්පත් වෙලා හින්දා පවුල් ජීවිතයේත් පොඩ්ඩක් අසමගිකම් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේ වෙලාවේදී තර්ක විතර්ක වලට යන්නේ නැතුව කතා බහ ඉද පරිස්සම් වුණොත් මේ තත්ත්වයේ යහපත් අතට හරවගෙන ජීවත් වෙන්න අවස්ථාව සැලසෙනවා.